ඒ අවස්ථාවලදී පැවතියේ විවිධ ආණ්ඩු ඒ කාලවලට අදාළව රට ගොඩනගන ආකාරය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දැක්වා. දැන් මම දැක්කා එක්තරා පක්ෂක නායකයෙක් කියනවා හැමදාම ඔහුගේ කතාවේ කොතන හෝ මම දන්නේ නැහැ මොන නෙගටිව් මානසිකත්වයක්ද කියලා මේ බංකොලොත් රටේ එක්තරම කතා කරන්නේ. ඒක ප්‍රශ්නයක්. ඊළඟ තවත් දේශපාලන පක්ෂක නායකයෙක් කියනවා මේ 76 වසරක සාපේ. තවත් පක්ෂක නායකයෙක් ඇවිල්ලා කියනවා 20:48 අපේ සැලසුම් මොනවාද? මේ වගේ නානා විද දර්ශන සහිත දේශපාලන දැක්මවල එක්ක කරන කතා දිහා බලපුවම ඇත්තටම අපි ලංකාවේ දින්නේ කියලා හිතෙනවා. මේ රට 1950 තිබුණු තැන දද තියෙන්නේ. ඇයි අපි කුහක නොවි ඇත්ත ඇතිසටියෙන් දකින්නේ නැත්තේ? ජනාධිපතිවරණ වලදී ඉදිරිපත් වෙච්ච නායකයෝ සහ රට බාරගත් නායකයෝ අඩු වැඩි වශයෙන් මේ රට යම් ප්‍රමාණයකට භෞතිකව සංවර්ධනය කරලා තියෙනවා. ඇයි ඒක එහෙම නෙවෙයි කියලා කියන්නේ? එහෙම නෙවෙයි කියලා කියන තරම් අපි කුහක වෙන්න ඕනද? මේ හිටපු ජනාධිපතිවරු මොනවාක්වත් මේ රටට කළා නැද්ද? ආණ්ඩු මොනවත් කළා නැද්ද? මම දන්නේ අපිට නම් සතුටු වෙන්න පුළුවන් බොහොමයක් කාරණා තියෙනවා. නිදහසෙන් පස්සේ ගෙවුණු කාලය තුළ මේ රට ආපස්සට ගෙන යාම සඳහා මොනතරම් දේශපාලන බලවලු ගොඩ නැගුණාද? උතුරේ කෝලාහල, දකුණේ කෝලාහල, උද්ඝෝෂණ, අපිට දැන් බංකොලොත් රටක් අපි හමුවේ තියෙනවා. දැන් කතා කරනවා මේක ගොඩ ගන්න ඕන, මට පුළුවන්, අපට පුළුවන් කියලා දැන් කණ්ඩායම් කීපයක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. මේ මැතිවරණ කාලේ පාවිච්චි කරනවා එක එක්කෙනාගේ ඇරියස් කවර් කරන්න. මහා විශාල ප්‍රශ්නාවලියක මිනිස්සු ඉන්නේ. ඒතර ඒකෙන් යම් ප්‍රමාණයකට ඔළුව උස්සගත්තා විතරයි දැන් 1000ක් බලාපොරොත්තු උද්ඝෝෂණ වැඩ වර්ජන අරවා මේවා දියව්. දැන් අපේ යෝජනාව තමයි පොදුවේ සබුද්ධික භික්ෂුන් වහන්සේලා 4,500ක් රැස් වෙලා අපි ආරාධනා කරනවා මේ අවුරුදු 76ක දේශපාලන ඉතිහාසයේ රට කරවපු කරවන්න ඉන්න බලයට එන්න හදන විශේෂයෙන් මේ ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයෝ 3-4 දෙනාටම මේ සංඝ සමුළුවට අපි ආරාධනා කරනවා. දැන් ජෝ බයිඩන්ටයි ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි පුළුවන් නම් දෙන්න දෙපැත්තින්දගෙන විවාදයක් කරන්න. අපේ අය ඒගොල්ලන්ට වඩා ලොකුද? අපේටත් පුළුවන් වෙන්න ඕන මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නාවලිය මොකක්ද කියලා විවෘත වේදිකාවක අදහස් දක්වන්න.